Z100 හුරුබුහුටි පෙනුමක් තියෙන ලංකාවේ මිල අඩුම වාහන අතරින් එකක්. මේකේ ඩිසයින් එක Suzuki Alto නැතිනම් Indian A-Star එකට බොහෝ සමානකම් දක්වනවා. මේකේ halogen headlights, tail lights තියෙන්නේ. High mount stop light, roof antenna වගේ options ලැබෙනවා. තනි වයිපර් ඩිසයින් එකක් තියෙන්නේ. නමුත් මුළු වීදුරුවම හොඳින් පිස දමන්න මේක ප්‍රමාණවත්. බජට් වාහනයක් වුණත් මේකට 14 inch alloy wheels ලැබෙනවා. Z100 එකේ සම්පූර්ණයෙන්ම වගේ ප්ලාස්ටික් වලින් නිමවපු ඉන්ටීරිය එකක් තියෙන්නේ. ඉන්ටීරිය පාර්ට්ස් වල 2-tone color finish එක, chrome, silver parts නිසා ඇතුළත හොඳ පෙනුමක් ලැබෙනවා. වාහනේ ඉන්ටීරිය එකේ quality එක, finish එක බොහෝ දුරට හොඳයි. ඉස්සරහ සීට් වල headrest සීට් එකටම අන්තර්ගත කරලා තියෙන්නේ. සීට් සැප පහසුයි තරමක sporty feel එකක් hold එකක් තියෙනවා. සීට්ස් වල සාමාන්‍ය manual adjustments ලැබෙන්නේ. ඉස්සරහ leg space එක headroom එක ඉතා හොඳ මට්ටමක තියෙනවා. පිටිපස්සේ adjustable headrest දෙකක් ලැබෙනවා. පිටිපස්සේ සීට් එකත් සාමාන්‍යයෙන් comfortable. ගොඩක් මේ segment එකේ budget වාහනවල වගේ මේකෙත් පිටිපස්සේ leg room එක තීරණය වෙන්නේ ඉස්සරහ සීට් එක කොච්චර පස්සට ගන්නවද කියන දේ මතයි. මේ ඔබට පෙන්වන්නේ ඉස්සරහ සීට්ස් ඉස්සරහටම ගත්ත අවස්ථාවේදීත් පස්සටම ගත්ත අවස්ථාවේදීත් පිටිපස්සේ leg space එකයි. පිටිපස්සේ floor hump එක එතරම්ම උස නැහැ. සාමාන්‍ය අවස්ථාවේදී මේකේ පිටිපස්සේ පහසුවෙන් දෙදෙනෙකුටත් අවශ්‍ය විටකදී ටිකක් තද වෙලා හෝ තුන් දෙනෙකුටත් ගමන් කරන්න පුළුවන්. headroom එකත් හොඳ මට්ටමක තියෙනවා. center console එකේ 12 volt power outlet එකක්, phones වගේ දේවල් තියලා charge කරගන්න පුළුවන් තරමක් ලොකු compartment එකකුත් තියෙනවා. පහළින් ලොකු cup holders දෙකක් එක්ක තවත් කුඩා storage compartment එකක් ලැබෙනවා. මේකේ glove box එකක් වෙනුවට විශාල open compartment එකක් තියෙන්නේ. ඒ නිසා cover එකක් නැහැ. නමුත් මේකට බඩු දාන්න ගන්න ඉතා පහසුයි. ඉස්සරහා දොරවල් වල කුඩා door bins ලැබෙනවා. පිටිපස්සේ දොරවල් වල door bins එක්ක ලොකු bottle hold එකකුත් තියෙනවා. ඉස්සරහා seats වල seat back pockets ලැබෙනවා. Z100 එකේ boot opening එක තරමක් පොඩි, නමුත් ඇතුලේ හොඳ space එකක් තියෙනවා. මුළු boot area එකම වැහෙන hard parcel tray එකක් ලැබෙනවා. උසින් වැඩි දෙයක් දාගෙන යනවා නම් මේක පහසුවෙන් ගලවලා ඉවත් කරන්න පුළුවන්. boot floor එක ඉස්සුවම යට full size spare wheel එකක් තියෙනවා. side එකේ වහන්න පුළුවන් compartment එකක වාහනේ jack එක tools ඇතුළත් කරලා තියෙනවා. පස්සේ ඉඳන්ම පිටිපස්සේ seat එක නමන්න පුළුවන්. seat එක නැමුවම උස gap එකක් නැති බොහෝ දුරට flat විශාල boot space එකක් ලැබෙනවා. මේ නිසා පහසුවෙන් දෙයක් boot එකේ පිටිපස්සේ ඉඳන් ඉදිරියට slide කරන්න පුළුවන්. හැබැයි boot lip එක තරමක් උස නිසා යමක් එළියට ගනිද්දී සුළු අපහසුතාවයක් තියෙනවා. ඉදිරිපස ඔක්සිලියර ඉන්න එකක් තියෙන ඩිජිටල් රේඩියෝ එකක් තියෙනවා. සාමාන්‍ය සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන්නේ. පහළ AC හීටර් කන්ට්‍රෝලර්ස් ලැබෙනවා. මේ සිස්ටම් එකට රස්නේ දවසකදී වුණත් කැබින් එක හොඳින් කූල් කරන්න පුළුවන්. මේකේ ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් තියෙන්නේ. ඉස්සරහ පස්සේ දෙකේම පවර් වින්ඩෝස්, පවර් මිරර්ස්, රිමෝට් කී, ස්පීඩ් සෙන්සිටිව් ඩෝර් ලොක්ස් වගේ සාමාන්‍ය බජට් වාහනවල දකින්න නොලැබෙන ෆීචර්ස් රසක් ඇතුළත් වෙනවා. ඔප්ෂනල් අයිටම් එකක් විදියට රිය මිර එකක් විදියටත් වැඩ කරන තර්ඩ් පාර්ටි එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් ලබා ගන්න පුළුවන්. මේකෙන් මියුසික්, වීඩියෝ, USB, Bluetooth ෆෝන්ස් වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. රිවර්ස් කැමරා එකකුත් තියෙනවා. මීටර් කන්සෝල් එකේ ටිකක් වෙනස් ඩිසයින් එකක් තියෙන්නේ. වටේ ඇනලොග් ස්පීඩෝ මීටර් එකක් එක්ක මැද ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ ෆුවල්, හීට් වගේ මීටර් වලට අමතරව මැද RPM එක අගයක් විදියටත්, පහලින් ඕඩෝමීටර්, ට්‍රිප් මීටර්, සර්විස් ඉන්ෆර්මේෂන් වගේ තොරතුරුත්, ඉහළින් මේ වෙලාවේ ඉන්ධන කාර්යක්ෂමතාවය, සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය, ටයිම් එක වගේ දේවල් රසක් පෙන්වනවා. මේකේ 5-speed manual transmission එකක් තියෙන්නේ. එන්ජින් එක 1L 3-cylinder Euro 4 emission standard එකේ එන්ජින් එකක්. මේක Suzuki K10 එන්ජින් එකට බොහෝ සමානකම් දක්වනවා. මේ එන්ජින් එක horse power 67ක බලයක් Newton meter 90ක torque එකක් නිපදවනවා. එන්ජින් ඔයිල් මාරු කරන්න SAE 5W30 එන්ජින් ඔයිල් ලීටර 2.7ක් පමණ අවශ්‍ය වෙනවා. ට්‍රාන්ස්මිෂන් එකට SAE 75W90 ඔයිල් ලීටර 2ක් පමණ, බ්‍රේක් වලට .4 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. Z100 එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 156ක්, ටර්නින් රේඩියස් එක මීටර 4.5ක් පමණ වෙනවා. ඒ නිසා ට්‍රැෆික් එකේ පහසුවෙන් ළඟ හරව ගන්නත්, වලගොඩලි සහිත පාරවල් වල වුණත් යට වදින්නේ නැතුව ගමන් කරන්නත් පුළුවන්. මේකේ වැඩි එන්ජින් ටෝක් එක නිසා හොඳ ඇක්සලරේෂන් එකක් තියෙනවා. හයිවේ එකේදී වුණත් අපහසුවකින් තොරව වාහනයක් ඉස්සර කරන්න පුළුවන්.
ටොප් ස්පීඩ් එක පෑට කිලෝමීටර් 150ක් වෙනවා. වාහනේ හෑන්ඩ්ලිං කෝනරින් ඇබිලිටි එක හොඳ තත්ත්වයේ තියෙනවා. රළු මාර්ගයක ගමන් කරද්දී වුණත් ඇතුලේ සාමාන්‍යයෙන් හොඳ සැප පහසුවක් තියෙනවා. ගැස්සීම් අඩුයි. ලීටරයට කිලෝමීටර් 15 18ත් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා.